වෛරී ප්‍රකාශ කියන දෙස අපි බලනකොට එක එක රටවල තියෙන නිර්ණායක වලින් බලලා මේ ප්‍රශ්නයට අපිට විසඳුම් හොයන්න බෑ. විවිධ රටවල් වල තියෙන දේවල් බලලා මේ රටට ගැළපෙන විදියට අවශ්‍ය දෙයක් අපි හදාගන්නට. මොකද අපි රටක් වශයෙන් 1947 නිදහස ලැබුණට පස්සේ අවුරුදු 72ක් අද ගිහිල්ලා තියෙනවා. අපිට ජාතියක් හැටියට නැගී හිටින්නට පුළුවන් වෙලා තියෙනවද? අපි ආපසු හැරිලා බලනකොට අපිට තියෙන විශාලම බාධාව මොකද්ද වෙලා තියෙන්නේ? අපි කැමති වුණත් අකමැති වුණත් එක දෙයක් අපි පිළිගන්නට ඕන. සිංගප්පූරුවේ මම හිතන අගමැතිතුමා 1959 නැත්නම් ඊ ආසන්න කාලයකදී ලංකාවට ආපු වෙලාවේ එතුමා කිව්වා තව අවුරුදු 10කින් අපිට සිංගප්පූරුවට ලංකාවේ තත්ත්වයට එන්න පුළුවන් නම් එතුමා ඉතාමත්ම සතුටු වෙනවා කියලා. අපි අද සිංගප්පූරුවට ගිහිල්ලා තව අවුරුදු 50කින් විතර අපි සිංගප්පූරුවට යන්න පුළුවන් නම් අපිට සතුටු වෙන්න පුළුවන්. ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ? අපිට ජාතියක් වශයෙන් නැගී හිටින්නට බැරි වෙලා තියෙනවා. ශ්‍රී ලාංකිකයා කියන අනන්‍යතාවය ගොඩනගා ගන්න බැරි වෙලා තියෙනවා. කාලෙන් කාලෙට අපි මොනාරි එකක් හොයාගෙන මරා ගන්නවා, ගුටි කනවා. ඒක තමයි ඇත්ත. පාස්කු 21 වෙනිදා ප්‍රහාරයට මුස්ලිම් තරුණය සම්බන්ධ වුණා. ඒ සම්බන්ධයෙන් කොහෙලා බලන්න ඕනේ අවුන්ටරලුදේව නීතිය ක්‍රියාත්මක වෙන්නට ඕන. නමුත් ඊට ඉස්සෙල්ලා අපිට ප්‍රශ්න ලැබුණ නැද්ද? ඊට ඉස්සෙල්ලා අපිට ප්‍රශ්න තිබුණ නැද්ද? මේක විතරද ප්‍රශ්නේ? ඒක දිහා අපි හිතන්නේ මම විවෘත මනසකින් බලන්නට. අපි එක කෝණයක විතරක් ඉඳගෙන මම මුස්ලිම් මිනිහෙක් විතර අරගෙන මම මේක ඩිෆෙන්සිව් වෙලා මුස්ලිම් මිනිස්සුන්ගේ පැත්තෙන් මේක බැලුවොත් එහෙම විතරක් අපිට කවදාවත් මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න බැම්බු වෙන්නේ නැහැ. අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට හිතලා මිනිස්සු හැටියට බලන්නට. මුලින්ම අපි මිනිස්සු. ආගමක් අදාළ වෙන්නේ මිනිස්සුෙකුටනේ. තිරිසන්නු ආගම අදහන්නේ නැහැ. ඉන්න මුලින්ම අපු මිනිස්සු කියන එක තේරුම් අරගෙන මිනිස්සුත්වයට ගරු කරලා ඊට පස්සේ තමයි තමන්ගේ ආගම අදාගන්නේ. ඕනෑම පුද්ගලයෙකු තුල තියෙනවා මිනිස්සු ගතිය, තිරිසන් ගතිය. ඉතින් ආගමෙන් කරන්නට උනේ මේ මිනිස්සු ගතිය ඉස්මතු කරන එක. ආගමෙන් මිනිස්සු ගතිය ඉස්මතු කරලා නැත්තම් තිරිසන් ගතිය ඉස්මතු කරනවා නම් ඒ ආගම ඇති පළක් නැහැ. නැත්තම් ඒක ආගම තේරුම් අරගෙන නැහැ. ඉතින් ඒ හින්දා මම හිතනවා අර ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් යම් යම් කරුණු කියපු හින්දා මගේ පොඩි වගකීමක් තියෙනවා, නැත්තම් ඒ සම්බන්ධයෙන් මේ වගේ තියෙන අවස්ථාවකදී යම් පැහැදිලි කිරීමක් කරන්න. දැන් කුර්ආනයෙන් කියන්නේ මම හිතනවා එක්කෝ ඕනකමින් නැත්තම් නොදැනුවත්කමින් සම්පූර්ණයෙන්ම වැරදි ලෙස වටහාගත්ත ග්‍රන්ථයක් කියන. දැන් කුර්ආනයේ එක දැන් අපි මංගාව තියෙනවා දණ්ඩ නීති සංග්‍රහය. දණ්ඩ නීති සංග්‍රහයේ 296 විතරක් ගත්තොත් ඒකේ කියන්නේ මේ විදියට. මිනිමරුව සිදු කරන තැනත්තෙකුට මරණ දඬුවමින් දඬුවම් කළ යුතුයි. ඒක විතරක් කිව්වොත් ඕන මිනිස්සෙක්ව මැරුවොත් ඒ මිනිහට මරණ දඬුවම් දෙන්න ඕනේ කියලා. නමුත් අපි 294 ඉඳලා කියවගෙන එනකොට අපිට තේරෙනවා මරණය චේතනාන්විතව කරොත් තමයි මරණ දඬුවම දෙන්නේ. ආත්ම ආරක්ෂාවට මරණ සටන් කරොත් එහෙම මරණ දඬුවම් දෙන්න බෑ. නොසලකිල්ලෙන් මරණ දඬුවම් වුණොත් එහෙම වෙන්නේ නෑ. කුර්ආනෙත් එහෙම තමයි. වචන 6664ක් තියෙනවා. පරිච්ඡේද 114ක් තියෙනවා. අවුරුදු 23ක කාලයක් තුළ සිද්ධ වෙච්ච දේවල්. ඒ හින්දා එක කෑල්ලක් මේ මරගෙන මෙතන කපන්න කොටන්න කියලා කිව්වනම් ඒක සුදුසු නෑ. ඒක නෙවෙයි ඉස්ලාමයේ අදහස් කරන්නේ. අපේ නබිතුමා කියනවා ඉස්ලාමයේ You know what is better than charity, prayer, and fasting is to have peace with your neighbor. Because if you don't have peace, it will lead to quarrels. මොකද ඒකෙන් කියන්නේ? දැන් අපි පස්වත්තයි වඳින එක තමයි අපි ලොකුම දේ. ඔබ වඳිනවට වැඩිය, ඔබ උපවාස කරනවට වැඩිය, ඔබ දන් දෙනවට වැඩිය හොඳ දෙයක් මම ඔබට කියලා දෙන්නද? ඒ තමයි තමුන්ගේ අසල් වැසියා එක්ක සාමෙන් ඉන්න එක. එහෙම නැත්නම් මිනිස්සු අතර මතභේද ඇති වෙනවා. ඒක තමයි අපි දැනන්නේ. ඊට පස්සේ කියනවා අපිට ඔබගේ විශ්වාසය අසම්පූර්ණයි. ඔබගේ යාබදෙනවසේ සිටින අසල් වැසියා මුස්ලිම් මිනිස්සු නෙවෙයි, අසල් වැසියා බඩගින්නේන. ඔබගේ විශ්වාසය ඇති වඩන්න. එහෙම තමයි අපිට කියලා. එක එක්තරා අවස්ථාවක නබිතුමා මේක වෙලා තියෙන්නේ මේ අවුරුදු 23ක කාලය තුල
විවිධ සන්දර්භවලදී යම් යම් වැකි පහළ වෙලා තියෙනවා. වෙළෙන්දාමදී, සටන් කරනකොට, යුද්ධෙදී. ඉතින් ඒ එක එක වකවානු. ඒ සමහර වගන්ති පහළ වෙලා තියෙන්නේ යුද අවස්ථාවේදී. ඒ හින්දා තමයි අපි වැදගත් වෙන්නේ. දැන් මම බුද්ධාගම ගැන හරියට අධ්‍යයනයකින් තොරව එකක් විතරක් සන්දර්භයෙන් තොරව උපුටලා දැක්වුවොත් සුදුසු නැහැ. ඒ හා සමානවම අපි මේවා වචනයක් උලුප්පල පෙන්නලා කියන්න හොඳ නැහැ. ඉත ඉස්සෙල්ල වගන්තියක් කියවන්න ඕනේ. මොකද්ද කියන්නේ? නබිතුමා කියනවා යුද්ධෙකදී කාන්තාවට හිරියර කරන්න එපා. දරුවන්ට හිරියර කරන්න එපා. තමන්ගේ ප්‍රතිවාදියාගේ මූණර ගන්න එපා. තමුන්ට බාධාවක් නොකරන මුචයට යුද්ධෙවත් ප්‍රශ්න කරන්න එපා. මේ අපි සන්දර්භය තුළ තේරුම් ගන්න. මම ඒ පිළිබඳව වැඩි කතා කරන්න යන්නේ නැහැ. නමුත් මගේ යුතුයකමක් ඒක. ඉතින් අපිට කියලා තියෙන්නේ overwhelming overarching message of Quran is peace. අපි මිනිස්සුෙක් හම්බුනත් කියන්නේ assalamu alaikum warahmatullahi wabarakatuh. ඒකෙන් අදහස් කරන්නේ ඔබට ශාන්තිය සමාදානය ඇති වේවා කියන එක. ඉතින් අපි මේ අසමානකම් හොයාගෙන ගියොත් කවදාවත් අපිට එකට හින්න බෑ. සමානකම් හොයාගෙන යන්න. අපි සාමය හොයාගෙන යන්න. එහෙම නැත්නම් අපිට රටක් වශයෙන් ජාතියක් වශයෙන් නැගී හිටින්නට බෑ. તો ඔය කියන දේ ඔහම තියෙනව නම් සමහර අය මට මගේ නුතේ ප්‍රශ්න ගිය සතියේත් ඇහුවා. අද වෙනකොට ශ්‍රී ලාංකිකයෝ 1.2 million are living in the Middle East. 1.2 million. ඒ Middle East country වල අවම වශයෙන් 95% ඉන්නේ මුස්ලිම් ජාතිකයෝ. ඉතින් මේම අල්ල විශ්වාස කරන්න නැතිව මරලා දානවා කපලා දානවා කියලා කියනවනම් ඉතින් ඒගොල්ලෝ කප කපා ඉන්න ඕන. එතකොට මේ මිනිසුන්ට එහෙ ජීවත් වෙන්න පුළුවන්ද? කැමැත්තෙන් වැඩ කරන්නේ. සමහර මිනිස්සු අවුරුදු 30 40 කටාර් කියන මේ පොඩි රටේ පොඩි නගරයක් එක Singapore වනේ. 167,000 ශ්‍රී ලාංකිකයෝ ජීවත් වෙනවා. ඔවුන් ගිය අවුරුද්දේ ලංකාවට යවපු ඩොලර් ගාණ ඩොලර් බිලියන 8ක්. ඩොලර් බිලියන 8ක්. වැඩිම විදේශ විනිමය. එහෙනම් අපි මේ එක පැත්තක් විතර බලන්නේ නැතුව මධ්‍යස්ථ සිතකින් මේක බලවනම් මේ බය මේ සැකය නැති කරගන්න පුළුවන්. මේ 21 වෙනිදා සිද්ධ වෙච්ච මේ පාස්කු ප්‍රහාරයට පෙර මුස්ලිම් ජනතාව අවිඋස්සලා කාටවත් මරලා කපලා කොටලා දැම්මේ නැහැ. අර කියපු විදියට රුවන්ඩාවෙන් පාඩම් ඉගෙන ගන්න පුළුවන් නම් අපිට මාධ්‍ය කාර්යභාරය අපිට පේනවා සිත් නිවන්න නෙවෙයි ಉಪಯೋಗي කරගන්නේ. මිනිස්සුන්ව නිවන්න නෙවෙයි ಉಪಯೋಗي කරගන්නේ. මිනිස්සු බෙදන්න. එහෙනම් අපි මේක ආපසු දිහා මැදිහත් සිතකින් බැලුවොත් නැත්තම් මේක කරන්න බෑ. මැදිහත් සිතකින් බැලුවොත් 56 ශ්‍රී එකක් අල්ලගෙන දෙමළ කෝලාහලයක් ඇති වුණා. 80 යාපනය පුස්තකාලය ගිනි තියල 1980 Jaffna was this thing. 83 දෙමළ කෝලාහලයක් ඇති වෙලා 3000ක් විතර මිනිස්සු මැරුණා. 18000ක් විතර දේපළ විනාශ කළා දැම්මා. හිරගෙදර හිටපු මිනිස්සුන්වත් මරලා දැම්මා. කියලා තියෙනවා. අපි මැදිහත් සිතින් බලන්නට ඕන මේක. කාත්තාංකුඩි පල්ලියේ දැන් මීයේ පෙරේද 253ක් වටන තාමත්ම තන්දි ක්‍රම අපි ත්‍රස්තවාදී ප්‍රතික්ෂේප කරනවා. සහරාන් නැතුළු අයට මේ අපි පල්ලි වලින් අඩු ගානේ මිනි මේවත් වල්ලන්න දුන්නේ නේ. කතා දෙකක් නැහැ සම්බන්ධ. ඒ වුණක් තසිතම ප්‍රතික්ෂේප කළා දාන. සම්පූර්ණයෙන්ම ඉස්ලාමීය අන්තවාදයට විරුද්ධව අපි සියලු දෙනා එකතු වෙලා ශ්‍රී ලාංකිකයෝ හැටියට සටන් කරන්න ඕනේ. මුස්ලිම් ජනතාවට තමයි ඒකේ වැඩිම වගකීම තියෙන්නේ. ඒ වගකීමෙන් අපිට මිදෙන්න බෑ. අපි ඒක පිළිගමු. නමුත් එහා සමානවම කාත්තාංකුඩි පල්ලියේ 1990 253 දෙනෙක්ව තව පල්ලියක කපල කොටලා මරලා දැම්මා. එතකොට ශ්‍රී මහ බෝධියරත් ගියා. කැපිටිගොල්ලාවෙත් කපල දැම්මා. දැන් මං අහගෙන හිටියා ඔබ දන්නවා සමහර තරුණ අයට දැන නැතුව ඇති. 87 89 කාලය තුලදී හැම තැනම මිනි. ටයර් රුඩ ලයික් කනූඩ. දැන් මට එදා මං අහගෙන හිටියා අපේ වල්පොල්ල රාහුල ආයතනයේ ධම්මානන්ද හාමුදුරුව කියනවා
හාමුදුරුවන්ගේ අල්ලපු ගෙදර හිටපු ගෙදර පවුලි හතර දෙනෙක්ව කපල කොටලා මරලා දැම්මා. කිව්ව ගමේ කාටත් බැනර් දාලා මරරට යන්න එපා කියලා. ඒ දෙදර ඉන්න දරුව තුන්දෙනා අම්මගේ මිනි අරගෙන ගිහිල්ලා බලලා ආපසු ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝ අරගෙන යනවා. ඉන්න මේ එක ප්‍රශ්නයකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. මේ වෙලාවේ අභියෝගය මුස්ලිම් අන්තවාදයට විරුද්ධ. අපි අක පිළිගන්න. ඒකට සටන් කරන්නට ඕන. නමුත් අපිට මේ ප්‍රශ්නය අවුරුදු 10න් 10ට ඇවිල්ලා තියෙනවා. 56 ගැටලුවක් තිබුණා. 71 ගැටලුවක් තිබුණා. 78 ගැටලුවක් තිබුණා. 83 ගැටලුවක් තිබුණා. 87 89 ගැටලුවක් තිබුණා. මේ යුද්ධයක් තිබුණා. මේක හේතු කොටගෙන රටක් වශයෙන් අපි අවුරුදු 10ක් ඉස්සරහට යනකොට ආපස්සට ඇදලා ගන්නවා අවුරුදු 20ක්. ඒ හින්දා තමයි සිංගප්පූරුව අපි පහු කරගෙන පළවෙනි ලෝකෙට යනකොට අපි තාම තුන්වෙනි ලෝකෙත් අමාරුවෙන් අල්ලගෙන ඉන්නේ. ඒ හින්දා මම හිතනවා අපි මේක අවස්ථාවක් කරගන්න. අපි කියන ඉංග්‍රීසියෙන් we can make this as a time to have a paradigm shift. අපි හිතන පතන විදිය පිළිබඳ අපි හිතන පතන ආකාරය පිළිබඳව වෙනසක් ඇති කරගෙන අපි ශ්‍රී ලාංකිකව හැටියට නැගී හිටින්නට අවස්ථාවක් මේකෙන් උදා වෙනවා. දැන් මේ වගේ දේවල් වලින් කවුද ප්‍රයෝජන ගන්නේ? දැන් බලන්න සිංගප්පූරුව දිහා බැලුවම ලී ක්වන් යූ මහත්මයා කිව්වා මම මුලින්ම දැනගත්තා මේ රට හැදෙන්නට ඕන නම් වාර්ගික අර්බුද තියෙනකම් මේ රට හදන්නට බෑ. වාර්ගික අර්බුද අපි විසඳන්නට ඕන. කොහොමද එතුමා ඒක කරේ? විවිධ දේවල් කරා. ඒ අතරතුරදී මේ වෛරී ප්‍රකාශ වලට විරුද්ධව විශාල වශයෙන් වැටබැඳා. ඒව කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒකට විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක කරා. ලංකාවේ නීතිය මම කියපු විදිහට මම පිළිගන්නවා අපේ ෆාදර් නොල් ඩෑස් කියපු ප්‍රකාශ කතා කරපු ආකාරයටම අපේ විජේසිංහ බැරිස්ටර්වරයා කතා කරපු ආකාරයට ලංකාවේ නීතිය නම් ප්‍රමාණවත්. මම පොඩ්ඩක් කියවන්නම් උදාහරණයක් ඇටියට. දණ්ඩ නීති සංග්‍රහය අර කියපු එකම තමයි 291 ආයන්න. යම් පන්තියක ආගමික හැඟීම කැලැසීම සඳහා හා ද්වේෂ සහගත අදහසින් භාෂිත හෝ ලිඛිත වචනයෙන් හෝ දැකිය හැකි නිරූපණ වලින් එක් පන්තිය ආගමට හෝ ආගමික විශ්වාසවල නිନ୍ଦා කරන හෝ නිନ୍ଦා කිරීමට තත්කරන තැනැත්තෙකුට අවුරුදු දෙක දක්වා කාලය ධ්‍යාකාරයෙන් එක්කාකාරයට බන්ධනාගත කිරීමකින් හෝ දඩයකින් හෝ කියන දැනුවන් දෙකින් දඩුවම් කළ යුතුය. මේක තිබුණට ඔගේ Facebook එක පොඩ්ඩක් බ්‍රවුස් කරලා බලන්නකෝ උඩ ඉඳලා යට වෙනකම්. හා උඩ ඉඳලා යට වෙනකම් බ්‍රවුස් කරලා බලන්න. තන්නේ ක්‍රම තියෙන්නේ ජාතිවාදී පතුරන, ආගම්වාදී පතුරන, මිනිස්සුන්ට වෛරය වපුරන කතා තමයි කියන්නේ. නීතියේ ප්‍රශ්නයක්ද නීතිය ක්‍රියාත්මක කිරීම. දේහ සමානවම ICCRP Act එකේ කියනවා No person shall propagate, war or advocate national, racial or religious hatred that constitute incitement to discrimination, hostility and violence. නීතිය තියෙනවා. තෝරගත් අයට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි තියෙන ප්‍රශ්න. මේ තියෙනවා Prevention of Terrorism Act. Any person who 2-1-H by words either spoken or intended to be read or by signs or by visible representation or otherwise causes or intends to cause commission of acts of violence or religious, racial or communal disharmony or feeling of ill will or hostility between the different communities or racial or religious groups can be charged for 20 years. Meken tamai tisa nayagamma dewwa athulata avurudu 20ක් තිසානායකම් සන්ඩේ ටයිම්ස් එකේ හිටපු ඩිපියුටි එඩිටර්. දැන් මේ ඉඳා ඉතාමත්ම වැදගත් අලුත් නීති නම් මම දන්නේ අවශ්‍යද කියලා. බට් සයිබර් සිකියුරිටි ලෝ එකක් අවශ්‍යයි. සෝෂල් මීඩියා මොනිටරින් එකක් අවශ්‍යයි. ඉස්සර මනුස්සයෙකුට ටීවී ලයිසන් එකක් ගන්න ඕන චාල දෙයක් එක. රේඩියෝ ලයිසන් එකක් තියෙනවා ලංකාවේම රේඩියෝ සිලෝන් එක තමයි තිබුණේ. එක ටීවී ස්ටේෂන් එක 78 ආවේ. ඒගොල්ලෝ වග කියන්න ඕනේ. ඒකට මූල දෙන්නට ඕනේ. නමුත් අද ස්මාර්ට් ෆෝන් එකක් තියෙන හැම මිනිස්සයම බ්‍රෝඩ්කාස්ට් එකනේ. ඒක නේ ඇත්ත? ස්මාර්ට් ෆෝන් එකක් ගන්නවා ඕන දෙයක්. සමහර වෙලාවට කුණු හරප කියලා මුළු බැනලා දුයිප ගම මෙයාගේ 5000ක් බන්නවා. එයා ඒක ෂෙයා කරනවා. එයා ඒක ෂෙයා කරනවා. ඊට පස්සේ
තව වට්සප් එකෙන් ගෲප් දා ගන්නවා, ඊට පස්සේ ඒක මදි නම් මැසෙන්ජර් එකේ යනවා, අතන කපනවා මෙතන කපනවායි කියලා කියනවා. ඉතින් මේකත් එක්ක කොහොමද මේ රට බේරගන්නේ? දැන් මම හිතනවා ඇමරිකාවේ ෆ්‍රී ස්පීච් එක අපිට හරියන්නේ නැහැ. අපි ඒක තේරුම් ගන්නට ඕන. යුරෝපයේ එකත් හරියන්නේ නැහැ. අපිට ගැළපෙන රටට ගැළපෙන දෙයක් අපි හදන්නට ඕන. නැත්නම් අපිට රටක් වශයෙන් ඉදිරියට යන්නට බොහෝ දුරට බැරි වෙයි. ඒ හින්දා ඉතාමත්ම වැදගත් වෙන්නේ මම පිළිගන්නවා වෛරයට විරුද්ධ හොඳම ආයුධය ආදරය. වෛරයට විරුද්ධ ලොකුම හොඳම ආදරය. අපේ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව තමයි කියන්නේ. ඔබට මතක නම් 1980 සංවර්ධන සභා ඡන්දෙදී යාපනය විශ්වවිද්‍යාලය යාපනය පුස්තකාලය ගිනි තිබ්බම ප්‍රොෆෙසර් නූමාන් ලස්සන දෙමළ කවියක් ලිව්වා. ඒක ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරලා සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා. හරිම ලස්සනයි. ඒකේ මම මේක පොඩ්ඩක් කියවන්නම් ඔයාලට. ඒකෙන් තේරෙනවා මෙච්චර මමත් පිළිගන්නවා වඩාම සාමකාමී දර්ශනය, වඩාම සාමකාමී ආගම බුදුහාමුදුරුවන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුද්ධාගම. ඒ බුද්ධාගම හිටපු අය තමයි මේක කරේ. එතුමාගේ ඒ මහාචාර්ය නුහුමාන්ගේ කවියේ දෙමළ සිංහල පරිවර්තනය. පෙරදින රාත්‍රියේ නපුරු සිහිනයක දුටුවෙමි ගෞතම බුදුන්. වෙඩි තබා ඝාතනය කෙරුණු නීතිය රැකුමට යෙද වූ පොලිසියේ අවියකින්. උන්වහන්සේගේ ලේ ගලනා සිරුර තිබුණු යාපන පුස්තකාලයේ පියගැට මත නිසල්මන්ව ගොම්මන් නඳුරේ ඇමතිවරු එන විට ඇයි මෙයාව මැරුවේ? මෙහෙම කෙනෙක් නෑනේ අපේ ලැයිස්තුවේ. කෝපයෙන් ප්‍රශ්න කෙරුණි. වැරදීමකින් මැරුව නොවෙයි සර්, මෙයාව නොමරා හැකියාවක් නෑ හානි කරන්න කුරා කූඹියෙකුටවත්. වික්ෂිප්ත සිහින් ගොත ගැසුණු හඬකින් ලැබුණු පිළිතුරක් මිනිය විනාශ කරලා දාපල්ලා සහචරයන් ඉතිරි කර ඇමතිවරු පිටවුණි. දේහය බිමදිගේ ඇදගෙන ගොස් එය මත ගොඩ ගැසුණි පොත් ගොඩක් ගණනින් 90,000කටත් වඩා වැඩි. සිගාලෝ වාදය සූත්‍රය පොතේ පිටුවක් කිරා ඇවිලුවනි ගන්ත චිතකය පුස්තකාලය ඇතුළත. ඒ බුදුහාමුදුරුවෝ දර්ශනා කරපු ඒ දර්ශනය පිටිපස්සේ ගිය අය තමයි. එතකොට රුහමාන් කියනවා මුස්ලිම් ජාතිකේ බුදුහාමුදුරුවන්ව ඝාතනය කරන්න නැතුව ඒ වෛරය කරන්නට බෑ. අපිට කියන්න තියෙන්නේ සහරාන්ට යොකම තමයි. නබිතුමාව ඝාතනය කරන්න නැතුව, ඉස්ලාම් ආගම ඝාතනය කරන්න නැතුව, ඉස්ලාම් ආගමේ කියන ඒ ඕවරාජ් සාමයේ සංහිඳියාව කියන එකේ සම්පූර්ණ පණිවිඩය ඝාතනය කරන්න නැතුව මිනිස්සු බරන්න බෑ. ඒ තමයි කරන්න පුළුවන් තුට්ටු දෙකේ කියා. එයින්ද අපේ වගකීම වෙන්නේ මේකට ඇඟිල්ල දික් කරගෙන මේකට මුළු මුස්ලිම් සමාජයේම වග කියන්න ඕනේ කියලා මැද ඉන්න මිනිහව තල්ලු කරලා දාලා තවත් අන්තවාදියෙකු හදන එක නෙවෙයි 83 කරලා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. අපි අග තේරුම්ම අරගෙන මම හිතනවා අපේ යුතුයකම වෙන්නේ අන්තවාදීන් කොයි පැත්තෙන් ආවත් කමන්නේ. මුස්ලිම් වේවා, සිංහල වේවා, ද්‍රවිඩ වේවා අන්තවාදීන්ම කෝණයකට තක් කරලා දාලා ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම සඳහා අපි එකතු වෙන්න ඕනේ. ඒ කරන්න පුළුවන් ආදරේ, කරුණාවේ, සහෝදරත්වේ, එකමුතුකමේ, එකිනෙක අතර පාලම් හදනකින්, තාප්ප හදලා වෙන් කරන එකෙන් නෙවෙයි. බර්ලින් තාප්පේ බැඳම ඔබතුමාලා අහලා තියෝ කතාව, නැගෙනහිර යුරෝපයේ නැගෙනහිර ජර්මනියේ කට්ටියක් එකතු වෙලා කුණු ටිකක් එකතු කරලා ගැව්වා විසිකර මේ බටහිර ජර්මනියට. බටහිර ජර්මනියේ මිනිස්සු හැතුවා දැන් අකුඩු දුම්බෝ වෙන අපි නම් මොනවද කරන්නේ? කුණු ටික නෙදුන්නේ යවමු අපි අසූචි නේද? ඒගොල්ලෝ හිතුවා නෑ අපි ඔකට හොඳ පණිවිඩයක් දෙනවා. මොකද ඒගොල්ලෝ කරේ සම්පූර්ණයෙන් හොඳ පළතුරු ටිකක් අරගෙන ඒ කුණු විසිකරපු මිනිස්සු ගිහිල්ලා පළතුරු වට්ටියක් දැන් අනිත් පැත්තට විසිකරලා දැම්මා. කිව්වා everyone gives what they have.
අරගොල්ල ගාව තියන්නේ කුණු. අපි අසූචි දුන්නොත් අපි ගාව තියන්නේ අසූචි. ඒ වෙනුවට අපි දෙන්නේ පළතුරු. එහෙමයි මේ ප්‍රශ්න විසඳන්න. සහරාන් මිනී මරනවා නම් අපි සහරාන්ට වැඩියෙන් ලොකුවට මිනී මරලා මිනිසුන්ව වෙන් කරන එක නෙවෙයි මේකට වද කරන්නේ. සහරාන්ට පෙන්වන්නට ඕනේ තමුසේ කරපු අලු ගෝස්තර වැඩෙන්. තමුසෙට ඕන වුණේ මේ රටේ මිනිස්සු බෙදන්න නම් මේ රටේ මිනිස්සු මරණ මරා ගන්න කොටවන්න ගන්න උත්සාහ කරනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. අපි තමුසෙල පරාජය කරලා මිනිස්සු අතර සාමය ඇති කරලා ශ්‍රී ලාංකීය ජාතියක් අපි හදනවයි කියන පණිවිඩය තමයි අපි දිය යුත්තේ. ඒ හින්දා මම හිතනවා මේ හේට් ස්පීච් කියන එක මගේ මතය නම් ලංකාවට අවශ්‍යයි. ඒක යම් කිසි දුරකට without fear of favor ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරලා නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරන්නට. වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් දෙන්න. ඒ අතරතුරදී සමාජයන් අතර අවබෝධය වැඩි කරන්නට. මුස්ලිම් සමාජයේ ලොකු වගකීමක් තියෙනවා. හැමදාම වෙන් වෙලා වෙනම අරාබිකාරයන්ගේ සංස්කෘතිය බදාගන්න නැතුව ශ්‍රී ලාංකීය සංස්කෘතියක් හදාගන්න. There are two ways that Muslims can live. Muslims in Sri Lanka or Muslims of Sri Lanka. අපි ශ්‍රී ලංකාවේ ජීවත් වෙන తాවකාලික මුස්ලිම් වරුන්ද එහෙම නැත්නම් ශ්‍රී ලාංකීය මුස්ලිම් වරුන්ද කියන එක අපි දැනගන්නට ඕන. කොහෙන්ද ආව වගේ නිකම් මෙහි ජීවත් වෙන්න ඕනේ නැහැ. අපි ශ්‍රී ලාංකික මුස්ලිම් ඉන්න මේ සංස්කෘතියට හැඩගැහෙන්නට ඕන. ඒ සංස්කෘතියට හැඩගෙනවා කියලා කියන්නේ අපි මේ සමහරු හිතනවා ති අපි කියනවායි කියලා ඒගොල්ලන්ට බිකිනියක් ඇඳගෙන යන්න කියලා. එහෙම නෙවෙයි. ශ්‍රී ලාංකීය උපසංස්කෘතියක් තියෙනවා. මුස්ලිම් බරු හැදුණු අවුරුදු 1100ක්. ඒ උපසංස්කෘතියේ කොටස්කාරයෝ වෙන්නට. මොකද වෙන්නේ අපි අර මම එදා අහගෙන ප්‍රොෆෙසර් රොහාන් ගුණරත්න කියනවා අදියර තුනකින් මේ ත්‍රස්තවාදී මිනිස්සු යනවා. පළවෙනි එක තමයි එක්ස්ක්ලූසිව්ස්. ඒ කියන්නේ තමුන් වෙන් කරගන්නවා. තමුන්ට කොටසක්. දෙවෙනි එක තමයි රැඩිකලයිසේෂන්. ඒ වැරි උඩාන්ට පස්සේ ඔවුන් රැඩිකල් වෙනවා. ඒ රැඩිකල් වෙන අයගෙන් කීප දෙනෙකුට සීමාව පනින්න කණු කටු පටින්න ලේසි. එතනට යන්න ඉඩ දෙන්න හොඳ නැහැ. මුස්ලිම් ජනතාවට ලොකු ඓතිහාසික වගකීමක් තියෙනවා ඇස් අරින්ද. මේක අපිට විශාල චකිතයක් ගන්න දුන්නු සිද්ධියක්. නමුත් අපිට මේ වගකීමෙන් මිරෙන්න බෑ. එහෙනම් ඔවුන්ට ලොකු වගකීමක් තියෙනවා මේ අවස්ථාවේදී ඇස් අරලා බලලා අපි මිනිස්සු එක්ක දුරස් වෙනකොට මේ දැන් කුර්ආනයේ ගැන තියෙන දුර්මතවත් අපිට විසඳලා දෙන්න විදියක් තියෙනවද? අහන්න ප්‍රශ්නේ උත්තරයක් දෙන්න හරි කවුරු හරි ඉන්නවද? නෑනේ. අපි වෙන්නලා ඉන්නකොට. ඉතින් නබිතුමා කියපු දේවල් කියලා දෙන්න වෙලා තියෙනවද? නෑ. එහෙනම් මම හිතනවා අපි මේ තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන් සියල්ලන්ටම ලොකු අවස්ථාවක් තියෙනවා අපි සියලු දෙනා එකතු වෙලා කරන්න. නමුත් මේ නිමේෂයේදී වැඩිම වගකීම තියෙන්නේ මුස්ලිම් ජනතාවට. ඒකෙන් උන්ට මිදෙන්න බෑ. ඒ වගකීම උන් බාර ගන්නට ඕනේ. ඒ වගකීමට උන් නායකත්වය දෙන්න ඕනේ. ඒ රී ඉන්ජිනියරින් එක කරන්නට ඕන. මේ රටට ගැලපෙන ආකාරයට අපි සමාජගත වෙලා මේ රටේ මිනිස්සුන්ගේ විශ්වාසය අපි දිනා ගන්නට ඕනේ. හැබැයි ඒක හිතන තරම් ලේසි නෑ. විශේෂයෙන්ම අපේ මාධ්‍යත් එක්ක. මම දැක්ක කවුද Facebook එකේ දාලා තියෙනවා ලේසෝයා යන ඩ්‍රැකියුලා මාධ්‍ය කලාව කියලා. එවැනි මාධ්‍ය කලාවක් තමයි මේ රටේ තියෙන්නේ දැන්. ඔවුන්ට රටක් ගැන නෑ. රේටින් ගැන තමයි උනන්දුව තියෙන්නේ. ඒ හින්දා දැන් අද මම දැක්ක බලන්න කොච්චර ලස්සනට දඹුල්ලේදී ඒ හාමුදුරුවන්ට විරුද්ධව කම්ප්ලේන් කරනකොට හාමුදුරන්ට තිබුණා එළියට ඇවිල්ලා මුස්ලිම් මිනිස්සු මට කම්ප්ලේන් කරනවායි කියලා මිතන අවුලන්නේ. ඒ හාමුදුරුවෝ ධාමාත්ම ඉවසීමෙන් කටයුතු කරා. පොලිසියට ඒ කරුණු දුන්නා. පොලිසිය පුද්ගලයාටත් තියෙන්න තිබුණා මේ මුස්ලිම් මිනිස්සෙක් අන්න මේ දඹුල්ලේ හාමුදුරුවන්ට කරදර කරනවා කියලා රට අවුල්වන්න. නමුත් ඉවසීමෙන් ඉඳලා අස්සේ හොයාගත්තා කවුද මේකට සම්බන්ධ කරන්නේ. ඒකයි වගකීම් සහිත පුද්ගලයා හැසිරෙන ආකාරය. මම හිතනවා මේ වෙලාවේදී අපි මාධ්‍යෙන් තාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා මේ රට අවුල්වන්නක. මේ ගිනි නිවන් උත්සාහ කර ගිනි අවුලන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මිනිස්සු බෙදෙන එක ternary ලොකු දෙයක්ුත් නෙමෙයි. මිනිස්සු එකතු කරන එක හිත් සුවපත් කරන එක තමයි වැදගත්ම දේ. ඒක කරන්න අපි
එකවන්ව එකතුවෙමුයි කියලා මම ඉල්ලා සිටිමින්. අපේ සරත් විජේසිංහ මා හිතවත් නීතිඥ මහත්මයාට මේ මෙවැනි කාලීන වැදගත්කමක් ඇති සම්මන්ත්‍රණයක් සංවිධානය කරලා මට එවැනි අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් මම තාමත්ම ස්තුතිවන්ත වෙමින්. අසාගෙන හිටිය ඔබ සියලු දෙනාටම, තාමත්ම බෝරින් සබ්ජෙක්ට් එකක් මේ රෑ වෙලාවේ ඇවිල්ලා අහගෙන හිටපුවාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬව